ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල කරන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7කින් පහත දැමීමට කටයුතු කර තිබුණා. ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 440ක් ලෙසයි. එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 386ක්. භූමි තෙල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කර ඇති අතර ඒ අනුව භූමි තෙල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 245ක් ලෙසයි. කෙසේ වෙතත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් වල සහ ඔටෝ ඩීසල් වල මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නැහැ. එම මිල කරන් සංශෝධනය අනුව ලංකා IOC ඉන්ධන මිල කරන්ද සංශෝධනය කර තිබෙනවා. එසේම සයිනොපෙක් ඉන්ධන මිල කරන්ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල කරන් අනුව සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන්ධන මිල සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා. ඔටෝ ඩීසල් රුපියල් 50ක් අඩු වුණත් බස් ගාස්තුව අඩු කරන්න හැකියාවක් වෙන්නේ නැහැ. මොකද හේතුව තමයි දැනටමත් අපි රුපියල් 28කින් තමයි පාඩුවට බස් දාමනය කරන්නේ. මොකද ජූලයි මාසේ තමයි සංශෝධනය සිද්ධ වෙන්නේ. එතකොට ජූලයි මාසේ අපිට පුළුවන් අනිත් භාණ්ඩ බිලත් අඩුවීමකට ලක් වෙනවා නම් ඩොලරයක අඩු වෙනවා නම් ඒ අපේක්ෂව ජනතාවට යම් සහනයක් ලබා දෙන්නේ තිරෝධ රථයට අදාළ ගාස්තු තීරණයකදී පෙට්‍රල් මිල පමණක් නොවේ මේ නියාමනය කියලා අපි කියන එකේදී අවම තරමින් මේ රටේ පාලකයන්ට තවම බැරි වුණා මේ බලය තියෙන අයට කරන්නත් බෑ බලය නැති අය කරන්නේ ආණ්ඩුවට බැරි වුණා නියෝගයක් දෙන්න ආපෙට ප්ලේන් ටියට ගාස්තුවක් තීරණය කරන්න නම් මිල ප්‍රදර්ශනය කරන්න කියන්න පුළුවන් වෙච්ච රටේ තිරෝධ රතේ තමන් අය කරන ගාස්තුව ප්‍රදර්ශනය කරලා කියා කරන්න කියලා බස්නාහිර පළාත් සභාවට බලය ඇවිල්ලා අවුරුදු 2යි මාසෙන් මාසේ ඉන්ධන ගාස් සංශෝධන වෙනවා ගාස් සමලෝචන කමිටුව පිටුලා මාස 7කට වැඩි තාම බැරි වුණා තිරෝධ රත සංගම් වලින් ගාස්තු ප්‍රකාශ කරනවා රුපියල් 100යි කියලා උපරිම ගාස්තුව තිය බස්නාහිර පළාතේ තිරෝධ රියදුරන් සංගම් වලින් කියනවා හැබැයි බලය තියෙන පාලකයන්ට බැරිලා දෙනවා තාම කට ඇරලා ඇවිල්ලා කියන්න අපේ එකේ මේ ගානයි කියන්නේ කියලා රටේ පාරිභෝගික ජනතාවට අපි කොපමණ උත්සාහ කළා මගේ ජනතාවට සාහනේ සැලසෙන ආකාරයෙන් යන ව්‍යුහාත්මකව මේකට මග අහුරලා අපිට චෝදනා වෙන විදිහට වැඩේ හදලා තියෙනවා හැබැයි ඒක නෙමෙයි ඇත්ත මේ සියලුම නිලධාරින්ගෙන් සහ ඇමතිවරුන් ප්‍රශ්න කරන්නේ මේ ආර්ථික උද්දමනයත් එක්ක තීරෝධ රතේ අවශ්‍යතා සපුරා ගැනීමට තියෙන ලිහිසි තෙල් සහ අමතර කොටස් සම්බන්ධව තියෙන ගැටලු වැට් බදු සම්බන්ධව තියෙන ගැටලු මේ සියල්ල එකතු කරගෙන ඇත්තටම අපිට වෙනම අඩු කිරීමක් කරන්න සුළු මුදලකින් බැරි වෙනවා උපරිමයේ අපි රුපියල් 60 50 අතර මිලකට ඉන්ධන මිල අඩු වෙලා තිබුණා නම් අපි අනිවාර්යයෙන්ම ගාස්තු මිල රුපියල් 20කින් අඩු කරන බව අපි මගේ ජනතාවට කියනවා ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනතාව දැක්කුවේ මෙවන් අදහසක් 95 ගන්න තරම් ඉතින් අපිටවත් කමන්නේ ඒ ඉඳ 92 ගාලා යනවා ඉතින් වැඩක් නැහැ පොඩ්ඩක් ඔය අඩු වෙනවා ඊට පස්සේ ඔක ඩබල් එකේ වැඩි පොඩි මාසෙත් අපිට පාඩි නේ අඩු මාත අඩු නම් ලොකු දෙයක් දාස නම් කියන්නේ ඉතින් මේවා වැඩි වෙනවා විතර අඩු වෙන්නේ නැහනේ හැමදාම අපි තමයි දුක් ඉතින් ඒ 95 ගාලා තේරුම් ගන්න නැහැ ඇත්තටම දුවන්න බෑනේ අපි ඉතින් දුප්පත් අයනේ ඒක ඉඳ 92 තමයි අඩු වෙන්නේ ඔනේ ගොමනාම එකනේ අඩු වෙලා නැත්තේ පොඩි මිනිහා ගන්න එක තමයි 92 92 තමයි අඩු වෙනවා ඉතින් මිනිස්සුන්ට සහනයක් දෙන්න ඕනේ ඊට වැඩිය 95 ඉතින් වැඩක් නැහනේ 95 ගන්න නැහනේ මේවා ගන්න 92 සිලින්ඩරයක් රුපියල් 23කින් අඩු කර තිබෙනවා. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 772ක් ලෙසිනුයි. මැයි මාසේ ජූනි මාසේ වෙනකොටත් අපි යම් තාක් දුරකට මීටත් වැඩිය සුබදායි විදියට මිල තවදුරටත් අඩු වෙයි කියලා අපි හිතනවා. අපි ඉදිරියටත් ලිට්‍රෝ ගෑස් කණ්ඩායම් විදියට නිරන්තර උත්සාහයක යෙදিলা ඉන්නවා. සුළු මිල අඩුවීමක් නිරීක්ෂණය කළත් ඒ මිල අඩුවීමේ වාසිය පරිභෝග්‍ය ජනතාවට ලබා දීම අපි නිරන්තර උත්සාහයක යෙදিলা ඉන්නවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.